බලශක්තිමය අවශ්‍යතාවය දිනෙන් දින ඉහළ යනවා. මේ ඉහළ යන බලශක්ති අවශ්‍යතාවයට අනුව අපි බලශක්ති නිෂ්පාදනය වැඩි කළ යුතු වෙනවා. එතකොට මේ බලශක්ති නිෂ්පාදනය වැඩි කළ යුතු ක්‍රමවේද හඳුනාගෙන තියෙන අපේ රටේ වැඩි අවධානය යොමු කළ තියෙන්නේ තෙල් වලට සහ කෝල් වලට, ගල් අඟුරු වලට. ඉතින් මේ තත්ත්වය තවදුරටත් අපේ රට දරා ගන්න බැහැ. අපේ රට පහුගිය දශක දෙක තුන ඇතුළත අපි දැක්කා වැඩිපුරම ණය ගත්තේ අපේ රටේ විදේශීය ණය අරගෙන තියෙන්නේ සංවර්ධන වැඩ කටයුතු වලටත්, තෙල් ගේන්නටත්, කෝල් ගේන්නටත්, නැත්නම් ගල් අඟුරු ගේන්නටත්. ගල් අඟුරු ගෙනල්ලා ඒ වගේම තෙල් ගෙනල්ලා තෙල් පුච්චනවා, බලශක්ති උත්පාදනය කරනවා. දැන් මේ තත්ත්වය තවදුරටත් යන්න බෑ කියලා පහුගිය අවුරුදු 3-4දී අපට පෙන්නුම් කරා රට ඉතාමත්ම අස්ථාවර තත්ත්වයකට ගිහිල්ලා. ඉතින් මේ නිසා අපේ රට ගත්තහම විශාල පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව විභවයක් තියෙන රටක්. ඒ සම්බන්ධව තියෙන 365 දවසේම හිරුවෙලිය සමයකට ආසන්න තියෙන රටක් යට හිරුවෙලිය මහ පොළොවට වැටෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ ගත්තාම මන්නාරම්වල ඉඳන් ගත්තාම පස්සේ ආපනේ දක්වාම, පුනරින් දක්වාම, එහා පැත්ත කොටස දක්වාම වසරට එක දිගට මහා පරිමාණය සහ සාමාන්‍ය ප්‍රමාණයේ හුලං හමන රටක්. ඉතින් මේ බලශක්ති ප්‍රබව යන්නෝට, පුනර්ජනනීය බලශක්ති ප්‍රබව යන්නෝට අනිවාර්යෙන් අපේ රට මාරු වෙන්නට ඕන. ඒ වෙද්දී පුනර්ජනනීය බලශක්තිය යම් ප්‍රමාණයකට මාරු වෙනකොට උනත් යම් කිසි විදියේ පාරිසරික විනාශයන් යම් ප්‍රමාණයේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද පුනර්ජනනීය බලශක්තිය නෙවෙයි අපි උස්ම ගන්න කොටත් පාරිසරික යම් යම් විනාශයන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියන්නට බලාපොරොත්තු වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ මේ රටේ ඊළඟ දශක දෙක තුන ඇතුළත කොහොම හරි 30-50ට මේ රට ගෙනියන්නට ඕන කියලා. 2030 මේ සම්පූර්ණ කරගන්න තමයි අපේ මූලික සලසුන් තුනේ සුනිත් බලාධිකාරිය ආරම්භ කරලා ගත්ත ක්‍රියාමාර්ග වලට. අද වෙනකොට එතෙන්ට එන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි අවධානය කරන පරිසර වේදීන් හැටියට අපි වැවක සෝලා එකක් ගහනකොට කෑ ගහන්නේ නැතුව ගණනය කරන්න ඕන විනාශයත්, ඒවා ගේම ජාතික අවශ්‍යතාවය සහ ඊ ලැබෙන බෙනිෆිට් එක, ඒක ලැබෙන ප්‍රයෝජනය. ඒ අනුව ගත්තාම ප්‍රයෝජනය වැඩි නම් පාරිසරික විනාශය අඩු නම් අපි වැඩිපුර යන්න ඕනේ අවශ්‍යතාවය තේරුම් අරගෙන. මොකද අපේ රටේ ඊළඟට බලශක්ති අවශ්‍යතාවය ඉස්මතු වෙ නිස්සත්තු වෙන්න නැවතත් තෙලුයි කෝල් වලට හැරෙන්නේ නැතුව අපි සූර්ය බලශක්තියට, ඒ වගේම හුලං වලටත් මාරු වෙන්නට ඕන. ඒ නිසා බොහෝ අය තර්කයක් නගලා තිනවා. මම දැක්ක වගේ කාලේ තුලං විදුලි බලාගාර වලටත් රළ අනිත් පැත්තට හැරෙන, මුහුදු රළ අනිත් පැත්තට හැරනවා කියලා. මේ වගේ බොරු. ඒ විතරක් නෙවෙයි, කුඩා දීවරින්ගේ ඇල් භාවිතා කරන දීවරින්ගේ කුඩා මාස්‍ය සම්පත් අඩු වෙන්න පුළුවන් කියලා. මම දැක්ක සමහරක් බංකොලොත් දේශපාලන පක්ෂ නියෝජනය කරන පරිසර කණ්ඩායම් කියනවා මේවනි බහුබූත වැහි නැති වෙන්න පුළුවන් කියලා. අර තුලම් පෙත්ත කරකිනකොට මේවනි මහා මෝඩ තකතිරු පූරු තර්ක ගෙනල්ලා තමයි මෙවනි වැදගත් අවස්ථාවන් අපට අහිමි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි කියන්න ඕන තුලම් විදුලි බලාගාර වලින් සත්තු මැරෙනවා කියන, කුරුල්ලෝ මැරෙනවා කියන ඔය ඕනම කේන්ට කියනවා. දැන් තාක්ෂණීය දියුණුවයි යම් ප්‍රමාණයක දැන් අර සෙන්සර් සිස්ටම් එක ගහලා තිනවා තඹ පවණියක. ඒක මීටර 30ක් යනකොට ස්ලෝ වෙලා ඒකේ වඩන ප්‍රමාණය අඩු වෙලා තිනවා, නැති වෙලා තිනවා. දැන් තිනවා රේඩාර් සිස්ටම් එකකින්. මොකද ඒක මීටර 60ක් ඇතුළේ ස්ලෝ වෙලා මීටර 30ක් ඇතුළේ ලෝප් වෙන්න. එවැනි තත්වයන් ලෝකේ දැන් හොයාගෙන තිනවා තාක්ෂණීය දියුණුවයි. ඉතින් ඒ නිසා 24 පැයෙම 365 දවසේම උලන් වලින් විදුලිය ගන්න පුළුවන් නම් එවැනි අවශ්‍යතාවයන් ඕන රට ගමන් කළ යුතුයි. ඒ සඳහා වන නිර්දේශ, ඒ සඳහා ක්‍රියාත්මක කර යුතු පටිපාටි, ඒ සඳහා රට ඉස්සරහට අරන් යා යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපි අද සුමිත බලාධිකාරියේ සභාපතිවරයාට නිර්දේශ ලබා දුන්න, වාර්තාවක් ලබා දුන්න. ඒ වෙනුවෙන් පරිසර සංවිධානය හැට අපි ඉදිරියටත් පෙනී සිටිනවා කියන එක බොහොම ඕනෑකමින් කියන්න කැමතියි.